සුබෝදාසනක් මෙතන මේ තත්ත්ව පිළිබඳ කෙටි අපි ගත්ත ප්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ නොවැම්බර් මාසේ 26 වෙනිදා තමයි ප්‍රකාශයට පත් කරන්නේ මේ අලුත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ. ඒ එදිනම මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට මුලින්ම අපි ඒ විශාල වශයෙන් මේම අලුත් ප්‍රභේදය වාර්තා වෙච්ච දකුණු අප්‍රිකානු රටවල් 6කින් ඒකේ නම් වශයෙන් කිව්වොත් දකුණු අප්‍රිකාව, බොත්සවානා රාජ්‍ය, ලෙසෝතු, නැමීබියා, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය කියන රටවල් වලින් සංචාරකයන් ගැනීම එදා එදිනම වම්ක්‍රියාත්මක කරන පරිදි ලංකාවට ඇතුල් වීම නැවැත්තුවා. ඊට අමතරව ඒ පහුගිය මාසයක් වගේ කාලයක් ඇතුළත එම රටවල් වලින් ආපු විදේශිකයන්ගේ අපලඟ විදේශිකයන් ඉදන් මේ දේශීය වශයෙන් හරි ආපු සංචාරක ඒ රටවල් වලින් ආපු සෑම කෙනෙක්ගේම තොරතුරු අපේ ආරක්ෂණ පද්ධතිය අපි ඒවා රැස් කරලා තිබ්බා. ඒ සෑම කෙනෙක්ව මේ වෙනකොට ඒ ක්‍රියාවලියත් අපේ ක්ෂේත්‍රයේ යනවා. ඒ රටවල් වලින් පහුගිය මාසක් තුලම ආපු සෑම කෙනෙක්ගේම සෞඛ්‍ය තත්ත්වය ඇගීමට ලක් කිරීමත් ඔවුන්ව අමතර PCR පරීක්ෂණයටත් RAT පරීක්ෂණයටත් භාජනය කිරීමේ ක්‍රියාවලියත් යනවා. ඒ ක්‍රියාවලිය තුළින් තවම කිසිම කෙනෙක් ධන PCR පරීක්ෂණයක් වාර්තා වෙන්නේ නැහැ. ඒක ඉදිරියටත් යනවා. ඊටත් අමතරව තවත් අපි එහාට ගිහිල්ලා පහුගිය කාලය තුල ලංකාවට පැමිණි අවස්ථාවේ කරපු PCR පරීක්ෂණය ධන ප්‍රතිඵල දුන්නේ. ඒ කියන්නේ කොවිඩ් ඉදිරිය හඳුනාගත්තු ඒ රෝගීන්ගේ නියැදි සියල්ලම ජාන පරීක්ෂණ සඳහා ශ්‍රීජාතනපුර විශ්වවිද්‍යාලයේ ඒ රසනගාට අපි ඇව්වා. ඒකේ මේ ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් අපිට අප්‍රිකානු රටකින් පැමිණි එක පුද්ගලයේ ඒක ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවායි කියලා හඳුනාගෙන තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොටත් ඒ අවශ්‍ය පියවරල් සියල්ලම අරන් තියෙනවා. මොකද ඒ පුද්ගලයා මේ වෙනකොටත් නිරෝධාන ලක් වෙලා තියෙන කෙනෙක්. ඒකින්දා ඔහු පරිසරයට බලපෑමක් නැහැ. එතකේ ඔහුගේ ඉතුරු පවුලේ අයවත් ඔහුගේ ගමන් සම්බන්ධ අපැතු සියලු දෙනාවත් ඉදිරියේදී තවදුරටත් නිරෝධානට ලක් කිරීමත් ඔවුන්ගේ නියදි ලබාගෙන තවදුරටත් ඔවුන් ආසාදිත නැද්ද කියන පරීක්ෂණ කටයුතු ඉදිරියට සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මේකෙන් ගෙන තියෙන පණිවිඩය තමයි අද තියෙන ගෝලීයකරණයත් එක්ක මේ වගේ එකක් රටකට ඇතුළු වෙන වීම එතරම්ම කියන්නේ පුදුම ගන්න දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ ආරක්ෂිත පියවරල් ගන්න එක. මොකද පළවෙනිම දේ තමයි එන්නත් කරන්නේ පරිපූර්ණ කරගන්න එක. කීප දෙනෙක් හරි එන්නත් කරන්නේ ලබා ගන්න නැත්නම් හැකි ඉක්මනට එන්නත් කරන්නේ ලබා ගන්න තමුගේ ප්‍රශක්ති ශක්තිමත් කරගන්න එක. එහෙමත් නැත්නම් එන්නත් කරන්නේ මාත්‍රා එකක් අරන් දෙවෙනි එක අරන් නැත්නම් හැකි ඉක්මනට දෙවෙනි මාත්‍රාව ගන්න එක. එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මාත්‍රා දෙකම ලබාගත් අය විශේෂයෙන්ම 60ට වැඩි අයත් ප්‍රතිශක්ති කරන ඌනතාවලට ගදුරලාතිය ඉන්න අයත් හැකි ඉක්මනට මේ තමුන්ගේ අමතරින්නත් මාත්‍රාව ලබාගෙන තමුන්ගේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරගන්න එකත් හැම කෙනෙක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුගත වීම විතරයි කරන්න පුළුවන්. ඒක කරොත් අපිට මේ තත්ත්වයේ කිසිම ප්‍රශ්නයක් නැතුව පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ස්තුතියි. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන්ම දැනගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.